මුළුතැන්ගේ ආහාර පිසීමේදී හැම කෙනෙකුම වගේ ලූනු භාවිතා කරනවා. සමහරු ලූුණු පිස්සව නිසා එයාලා අම්මු දුණු නැතිව කෑමකන්නෙම නැහැ. ඔබ කුස්සය සෑමදිනකම විවිධ දේවල් කපනවා. නමුත් ලූුණු ටිකක් වෙනස්. ලූුණු කපනකොට නිත්තුරම ඇස්වලින් කඳුළු වෙනවා. හැබැයි ඔබ කවදහරි කල්පනා කරලා තියෙනවාද ඔබ ලූුණු කපන විට ඔබේ ඇස් තෙත්වන්නේ ඇයි කියලා. ලූුණු ගෙඩී තියෙන දෙයක් තමයි ඒ කැපුුවට පස්සේ ඇස්වලට කඳුලු වෙන එක ඉතින් අදපි මේ වීඩියෝ එකෙන් බලන්නේ යන්නේ ලූනු කපනකොට ඇස්වලින් කඳුලු වෙන්නේ ඇයි කියලයි ලූුණු කපන විට ඇස්වලින් කඳුළු ගලායාමට රසානික ද්‍රව්‍යයක් වග කිප යුතු වෙනවා ඒ රසායිනික ද්‍රව්‍ය තමයි ලූුණුවල දක්නට ලැබෙන සින් ප්‍රොපර් නැතිල් ඇස්ක්සයි් නම් රසායිනිකය මේ රසායනයේ නිසා ඇස්වලට කඳුලු වෙනවා මේ සිින් ප්‍රොපර් නැතිියල් ඇසක්සයිට් කියෙන රසාෑනිකල් ඇස්වල ලැක්‍රිමල් ග්‍රන්තිවලට බලපාන අතර මේ කඳුලු ආරම්භවීමට හේතුවෙනවා.ඒ වගේම ජපානයද මේ පිළිබඳ පර්යේෂණ සිදු කරලා තියෙනවා. මේ පර්යේෂණයේද ඇස්වල කඳුළු ඇතිවීමට හේතුව ලෙස එන්සයිමල් ලක්්‍රමේටරි සාධක සන්ස්ලේෂණයට හේතු වී තිබෙනවා. මොකද මේකෙන් වෙන්නේ අපි ලූුණු ගෙඩියක් කපනකොට ලක්මටෝ ෆර් සිින්තයිස්කේෙන එන්සයි මෙය වාතයට මුදා හැරීම. මේ එන්සයි මෙය සල්ෆිනිික් අම්ලේ බවට පරිවර්තනය වීමෙන් පසු අපේ ඇස් කුපිත කර කඳුළුවෙන්නට පටන් ගන්නවා. දැන් අපි මේ ලූුණු කපනකොට ඇස් වලට කඳුළුවෙන්න හේතුව මොකක්ද කියලා බැලුවනේ. දැන් අපි ඒ වලක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමනවද කිය බලමු. සීතල වතුරබඳුනක බා ලූුණු කැපීම මගෙන් සල්ෆෝ අඩංගු පධාර්ථ ජලයේ දියවීම හේතුවෙන් කඳුළු ගැලීම වලක්වා ගන්න පුළුවන් එ වගේම ලූුණු කැපීමට පෙර මිනිත්තු දහයක් පහළවතතර කාලයක් අධශීත කරනයේ තබා ගැනීමෙන් ප්‍රතික්‍රියාවේගේ අඩු වී කඳුළු ගැලීම අඩුකරගන්නත් පුළුවන් ලූුණු කපනවිට ඇස්වලෙන් කඳුරුවෙන හේතුව දැන් අපි දන්නා නමුොත් මේ හැර ලූුණවල බොහෝ ගුණංග තියෙනවා. ලූුණු විටමින් A, B6ක්, විටමින් C, විටමින් E සහ, සෝඩියම්, පොටැසිියම් යකඩ සහ ආහාරමය තන්තුවැනි බොහෝ පෝෂපධර්තවලින් සමන්විතයි. ඒ විතරක් නෙවෙයි, ලූුණු ආහාරයට ගැනීමෙන් ෆෝලික්කම්ලේද ලබෙනවා.ඒ වගේම ආහාර රසවත් කිරීම සඳහාද මේ ලූුණු ඉතාමත් ප්‍රයෝජන වෙනවා. ඉතින් අදපිකිව්ව මේ කරුණුකාරණ ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙෙන් ඇතිී කියලා අපි හිතෙනවා. මේ වගේ තවත් තලුත් වඩියෝස් නානගන්න අදමාපේ චනල්ලි සබස්කරाइප් කරගන්නය.